बेलगोरेट कलापेट एलवू युक्रेन प्रहार व्यर्थ कल बव रुसियानु आरक्षक अमात्यांश पव सेनवा मेहदी रुसियावट एतलवू त्रस्त कंडायम वेत पहर देमिन बेइन पनस दिनको गातने कर एति बवाई रुसियानु वार्ता मगिन प्रकाश कले मेहदी युक्रेनेट सहाय दाक्वन कंडायम विसिन रुसियानु देश सीमावे कलाप तुनक हारहा रुसियाव अभ्यंतरेट एतलवी पेवति बव हेली कर तिबेनवा रुसियानु हमुदा मेहदी සිදුකල මෙහෙයුම් මත යුද ටැංකි පහක් පිකප් රථ හතරක් සහ ආයුධ තොගයක්ද අත්අඩංගුවට ගත් බව නිවේදනය කළා. මේ වන විට බෙල්ගොරෙට් නගරයේ ආසන්න කලාපයේ තුල සම්පූර්ණයෙන් සාමකාමී තත්ත්වයක් පවතින බවයි නිවේදනය කළේ. යුක්‍රේනයට සහය දක්වන ෆ්‍රීඩම් ඔෆ් රුසියා බලකාය කියා සිටියේ මේ දක්වාම රුසියාවේ බෙල්ගොරෙට් නගරය තුල සිය කණ්ඩායම් රැඳී සිටින බවයි. මෙහිදී සිය සමාජිකයන් තුවාල ලබා තිබුණද මරණ සම්බන්ධ සිදුකරන වාර්තා අසත්‍ය බව ප්‍රකාශ කළා. සිය ප්‍රහාර සිදුවන අවස්ථා තුල නගර අතහැර පලා යාමෙන් වලකින ලෙස රුසියානු ජනතාව වෙත දැනුම් දෙන බවයි කියා සිටී. මේ අතර රුසියාවේ බෙල්ගොරෙට් නගරයේ ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ නගරයේ වෙත එල්ල කළ යුක්‍රේන ෂෙල් වෙඩි ප්‍රහාර මගින් සිවිල් වැසියන් දෙදෙනෙකු මිය ගිය බවයි. මෙහිදී තවත් 5 දෙනෙකු තුවාල ලබා පවතින බව දැනුම් දී තිබෙනවා. රුසියානු මාධ්‍ය වාර්තා අද ප්‍රකාශ කළේ මේ වන විට රුසියා ආභ්‍යන්තරයට එල්ලවන ප්‍රහාර වැළැක්වීම සඳහා රුසියානු ආරක්ෂක කවුන්සිලයේ අවධානය යොමු කර පවතින බවයි. මේ යටතේ රුසියා ආභ්‍යන්තරයට පහර දීමට භාවිත කරන නගර සම්පූර්ණයෙන් රුසියාවට ඇඳා ගැනීම සඳහා මේ වන විට අවධානය යොමු කර පවතින බවයි වාර්තා කළේ. දිනය තුලදී යුක්‍රේනයේ එම කලාප ඉලක්ක කර ගනිමින් රුසියානු හමුදා ගුවන් ප්‍රහාර ආරම්භ කළ බව හෙළි කර තිබෙනවා. මේ අතර යුක්‍රේනයේ කියව් නගරයේ සහ නගර කිහිපයක් වෙත නවතම රුසියානු ප්‍රහාර මාලාවක් එල්ල කර තිබුණා. මෙහිදී කියව් නගරයේ සහ ආසන්න කලාපයේ වෙත ඩ්‍රෝන් සහ මිසයිල් ප්‍රහාර 10ක් එල්ල වූ බවයි යුක්‍රේන වාර්තා මගින් හෙළි කර තිබුණේ. මෙහිදී සමස්ත යුක්‍රේනය පුරා නගර වෙත ඩ්‍රෝන් සහ මිසයිල් ප්‍රහාර 35ක් එල්ල වී තිබෙනවා. මෙහිදී සැලකිය යුතු දේපළ හානි සිදුව ඇති අතර දෙදෙනෙකු තුවාල ලබා පවතින බවයි ප්‍රකාශ ශකලේ. දෛනික වාර්තාවතුලින් රුසියානු හමුදා කියා සිටියේ දිනය තුලදී කෝපියන් සහ කාර්කයෝ කලාපයේ වෙත රුසියානු හමුදා සාර්ථක ප්‍රහාර සිදු කළ බවයි. මෙහිදී යුක්‍රේන හමුදා ආනදෙන මධ්‍යස්ථානයක් වෙත නිරවද්‍ය මට්ටමේ මිසයිල් ප්‍රහාරයක් එල්ල කළ බව ප්‍රකාශ කළා. දිනය තුලදී අවුඩියුකා සහ මරින්කා නගර වෙතද රුසියානු ප්‍රහාර ක්‍රියාත්මක කළ බව දැනුම් දී තිබෙනවා. මෙහිදී මරින්කා නගරයේ ආසන්න කලාපයේ තුලින් යුක්‍රේන හමුදා පසුබැසීම් සිදුවෙන බවයි නිවේදනය කළේ. මේ අතර රුසියානු ජනපති විලද්මීර් පුටින් කියා සිටියේ රුසියාව අභ්‍යන්තරයේ වෙත එල්ල කරන ප්‍රහාර පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් පවතින බවයි. මෙම කණ්ඩායම් යුක්‍රේනයේ මෙන්ම බටහිර රාජ්‍යයන්ගේ පූර්ණ සහය සහිතව මෙම ප්‍රහාර සිදු කරමින් පවතින බව ප්‍රකාශ කළා. රුසියාව අභ්‍යන්තරයට සිදු කරන සියලු ප්‍රහාර වෙත බරපතල මට්ටමේ ප්‍රතිවිපාක පවතින බවයි පවසා තිබුණේ. යුද අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය ප්‍රකාශ කළේ මේ වන විට යුක්‍රේනයේ කලාප රසක මෙහෙයුම් රම්සාන් කදිරෝගේ චෙච්නියානු හමුදාවේ ආක්මත් බලකාය වෙත පවරා ඇති බවයි. යුක්‍රේනයේ විශේෂ මෙහෙයුම තුල ජයග්‍රහණ වේගවත් කිරීම සඳහා මෙම පියවරට රුසියාව එළඹ පවතින බව ප්‍රකාශ කළා. මේ සමග යුක්‍රේනයේ කලාප රසක් තුල රුසියානු හමුදා නව ප්‍රහාර සිදු කරන බැවින් රුසියානු බෙහෙවුම් ක්‍රමිකව ඉදිරියට ගමන් කරන බවයි පවසා තිබුණේ. මේ අතර යුක්‍රේනයේ ගැටුමට සම්බන්ධ පාර්ශව වෙත වෙනත් රාජ්‍යයන් ආයුධ ලබා දීමෙන් වැළකිය යුතු බව විශේෂ නිවේදනයක් මගින් චීන රජය දැනුම් දී තිබෙනවා. රුසියාව සහ යුක්‍රේනය අතර සාමය ඇති කිරීම සඳහා මෙම ආයුධ සැපයුම් බාධාවක් බවට පත්ව ඇති බවයි යුක්‍රේනයේ චීන තානාපතිවරයා ප්‍රකාශ කළේ. මෙම සැපයුම් අඛණ්ඩ මට්ටමින් සිදු කරනු ලැබුවහොත් මෙම ගැටුම ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වීමේ අවදානම පවතින බව ප්‍රකාශ කළා. මේ අතර සිය රාජ්‍ය වෙත නේටෝ සමාජිකත්වය ලබා දෙන ලෙස යුක්‍රේන ජනපති විලද්මීර් සෙලෙන්ස්කි යලි ඉල්ලීමක් සිදු කර තිබෙනවා. යුක්‍රේන යුද්ධය සමකාමීව නිමා කිරීම සඳහා නේටෝ සමාජිකත්වය තීරණාත්මක සාධකයක් බවයි ප්‍රකාශ කළේ.
ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.